හැම අංශකින්ම අපි දෙන්න පුළුවන් සහනාධාර ජනතාවට දෙනවා වගේම සංවර්ධන වැඩ පිළිලත් අපි ඉස්සරහට ගෙනිහිල්ලා තියෙනවා. අද මේ තේරීම් කාරක සභාවට මේ රටේ ඕනම කුච්චලෙක් ගෙන්නලා ප්‍රශ්න කරන්න. එහෙම නැත්නම් ඒසන විමසන්න. අද අවස්ථාව ලැබිලා තියෙනවා. රටේ ජනතාවට අයිතියක් තියෙනවා. මේ සිද්ධීන් වලට යම් පුජ්‍යලෙක් වගකීම් පැහැරලා තියෙනවා නම් ඒ කවුද කියන එක දැනගන්න. අපි දැක්ක අග්‍රාමාත්‍යතුමාටත් ඒ වගේම ජනාධිපතිතුමාටත් ඒ සඳහා ආරාධනා කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ අයත් ඇවිල්ලා ජනතාව වෙනුවෙන් තමන්ගේ ඒ දන්න තොරතුරු ඉදිරිපත් කරාම රටේ ජනතාවට නියම ප්‍රජාතන්ත්‍රවාදී එහෙම නැත්නම් තොරතුරු දැනගෙන කටයුතු කිරීමේ අවස්ථාව උදා වෙනවා. ජනාධිපතිවරයා අපේ පක්ෂයේ විය යුතුයි, ආණ්ඩුව අපේ විය යුතුයි, පළාත් සභාව අපේ විය යුතුයි, ප්‍රාය සභාව අපේ විය යුතුයි. එතකොට තමයි අපිට හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්නේ. කිසි කලබලයක් වෙන්න අවශ්‍ය නැහැ. අපි මේ රටේ මුස්ලිම් ජනතාවට, දෙමළ ජනතාවට, සිංහල ජනතාවට මේ සියලු දෙනාට ගැලපෙන හොඳ බඩුවක් අපි ගාව ඉන්නවා. අපි මේ බඩුව ගේන්න ජනාධිපතිවරණය. 2015 ජනවාරි 8 ඉස්සෙල්ලා අපේ රටට තිබුණේ බොහොම නරක චිත්‍රයක්. සුදු ඇන් වලින් එනවා, මෙන්න පැහැර ගන්නවා, මරනවා. ඊට පස්සේ අපි ඒ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කරලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවතුළු කණ්ඩායම අපි සියලු දෙනා එක්ක හුවෙලා මේ රට මිනිමරුවන්ගෙන් ඒකාධිපතින්ගෙන් වියුක්ත රටක් කරනවා කියන පොරොන්දුව දීලා තමයි අපි බලයට ආවේ.